කාන්තාවන්ගේ සනිපාරක්ෂාව පිළිබඳව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කරපු ඉතාමත් සංවේදනීය ඒ ප්‍රකාශයට ඉතාමත්ම පිළිකුල් විදියට චෝදනා එල්ල කරන අවස්ථා අපි දැක්කා. අපිත් අපේ අම්මල, අපේ අක්කල, අපේ බිරිඳෑව, අපිට සියලුම කාන්තා පාර්ශවයටම මුළු රටක් විදියටම නෙමෙයි මුළු ලෝකෙම හැමෝම දන්න, හැමෝම කතා කරන්න අකමැති මාතෘකාවක්. හැබැයි ඒ අම්මලගේ සනිපාරක්ෂාව ගැන කතා කරාම මේ තරම් රිදෙනවා නම් අපිට කියන්න තියෙන්නේ කාන්තාවන්ට මොන ගෞරවයක්ද මේ කණ්ඩායම දෙන්න සූදානම් වෙන්නේ කියලා. ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. එහෙනම් එතුමටත් ඒකම කියන්න කියන්නකෝ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් එතුමගේ ලයිස්තුවම කිව්වොත් එහෙමනොත් ඔය වේදිකාවේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ලයිස්තුව වසන්ත සේනානායක මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දුන්නොත්. වසන්ත සේනානායක මහත්තයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තියෙන සම්බන්ධතාවය ගැන මට මේ මාධ්‍යයේ හෙළි කරන්න ඒ තරම් අකමැති, තාමත්ම නීරස මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කාරණා ඝාතනයක් සිදු කරන්න උත්සාහ කිරීම සම්බන්ධව කාරණා පවා තියෙනවා. ඒ තරම් සම්බන්ධතා ඒ දෙන්න අතරේ තියෙනවා කියන එක මම කියනවා. මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙන එක ඉතාමත් අමාරුවෙන් අපි බේරගත්ත කියන එකත් අපි මතක් කරනවා. වසන් සේනානායක ඇමතිතුමා පක්ෂයෙන් නිරපල ඉවරද? නිරපල ඉවරයි. අමාත්‍ය ධුරේනුත් ඉවත් කිරීම සිද්ධ වෙනවා.